සුබ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙත්. මම නජිත් මාතරකේ. මම නිශාන්තී දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. තැපල් ඡන්ද සලකුණු කිරීම දෙවන දිනටත් සාර්ථකව. ශ්‍රී ලානිප ගමන් මඟ වෙනස් කළ චන්ද්‍රිකා. MCC කිවිසුම ගැන බොරු එපා. මංගලගෙන් මහින්දට අභියෝගයක්. දෙනුවර මැණිකේ ගමන් නරඹයි. බැතිවරණ සමී ඇමරිකන් විරෝධී බිහිෂණයක් මවාපාමින් ජනතාව නොරවටා MCC කිවිසුමින් රටට හානියක් වේ නම් ඒ වහාම හෙලිකරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරනවා. මිලේනියම් චැලෙන්ජ් සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂය සිදු කරන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණ පරාජය හමුවේ මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම කනගාටුවට කරුණක් බවයි. අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද මෙම ගිවිසුමට විරුද්ධවවට සමාජ ජාල තුල ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීමේ තත්වයට ඇදවැටීම හරහා පෙනී යන්නේ විපක්ෂයේ ප්‍රකාශ පසුපස ඇත්තේ හුදෙක් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණ පමණක් බවයි මෙම නිවේදනයේ සඳහන් වන්නේ. MCC ගිවිසුම 2002 වසරේදී මුලින්ම සාකච්ඡාවට ලක් වූ අතර ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 480ක මුදලක් ලැබීමට නියමිතයි. 2005 වසරේදී බලයටපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයද එම ප්‍රදානය ලබා ගැනීමට උත්සාහ කළ අතර එවෙනුවෙන් රජය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගී වූයේද තමන් බවයි මංගල සමරවීර මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ. මෙම ගිවිසුම හරහා ලක්ෂ 50ක පමණ පුද්ගලයින්ට තම ඉඩම්වල සින්නක්කර ඔප්පු ලබාගත හැකි අතර ප්‍රවාහණයට අදාළ ගැටලු විසඳීමෙන් ලක්ෂ 70ක ජනතාවට ප්‍රතිලාභ ලැබෙනු ඇත. මෙම ගිවිසුම නිත්‍යානුකූල වනුයේ ඒ සඳහා පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව ගිවිසුමේ අන්තර්ගත වන අතර ගිවිසුම ගැසට් කිරීමෙන් පසු අගතියට පත්වන ඕනෑම අයෙකුට අධිකරණයට යාමේ අවස්ථාව පවා හිමිවන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. මෙතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. MCC ගිවිසුම කියන්නේ අවුරුදු ගාණක් තිබිච්ච දෙයක්. මම දැක්ක මේ පොට්ටුවේ කට්ටිය කියලා දිනා ඇමරිකන් මරවුගුලක් කියලා. ඔය ජාතික බෞසික සැලසුම එක ඇමරිකන් කාර්යයක්වත් නැහැ. මේ රටේ දේශීය විද්‍යාඥයෝ හදපු එකක්. ඒ වගේම ඇමරිකාවට මේක ඉඩම් ලැබෙනවා කියලා අදි වශයෙන් කරන්නේ පට්ටපල් බොරු. ලංකාවේ කොරිඩෝරත් එක්ක ඉඩම් වල හිටියෙ. ඉඩම් බැංකුවේ යාමුදුර විදේශ කියන ඉඩම් වල කවුද කොහේ බැංකුවට දෙන්නේ? කවුද කියන්නේ? මොන පට්ටපල් බොරුද? කොහෙද ලියලා තියෙන්නේ? කිසිම දෙයක් නැහැ. කොරිඩෝ හතරක් අඳුරගෙන තියෙන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන්. නිකන් නෙමෙයි අඳුරගෙන තියෙන්නේ. ඉඩම් හිඟය පිළිබඳ ප්‍රශ්නේ, ජලය තියෙන තත්ත්වය, මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම මේ සියල්ල සලකලා යෝජනාවක් කරලා තිනවා ඉස්සරහට රටේ ජනාවාස ටික මෙන්න මේ කොරිඩෝ හතරට ගන්න කියලා. එච්චරයි. මේක කලින්ම යෝජනා කළේ කවුද? පරාක්‍රම බහු රජුරු. පරාක්‍රම බහු රජුරු CIA ද? මේ තුට්ටු දෙකේ අධ්‍යාපනයක් නැති අයයි තමන්ගේ දූ දරුවෝ ඔස්ට්‍රේලියාවේ වෙන රටවලයි තියලා ලංකාවේ දේශප්‍රේමී සලුපිලි ඇඳගෙන ඉන්න ජෝ කරලා ටියකුයි එක්කහුව වෙලා මේක කළාට මෙතන කිසිම MCC එකත් එක්ක හදලා තියෙන ගිවිසුමේ මේකේ සම්බන්ධයක් නැහැ. MCC එකේ තියෙන කරුණු තුනයි. එකක් සහසර අන්තර්ජාලයෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති. ඒ ව්‍යාපෘති ජනාධිපතිතුමා යටතේ. දෙවෙනි එක අන්තර්පලාත් මාර්ග පද්ධතියක් හදන්න RDA එක. තුන්වෙනි එක ඉඩම් අමාත්‍යාංශයට සහයෝගයක් දෙන්න ඉඩම් අමාත්‍යාංශයේ තියෙන මේ ඉඩම් මැනලා අවසන් කරන්න. මේ ඉඩම් ජනතාවගේ ඉඩම් ඒවා මනිනව ඇරෙන්න වෙන කිසි කෙනෙකුට පැවරීමක් මේක තුල නැහැ. නමුත් අර පෑඩ් එක දුන්නාමත් පිළිකා හැදෙනවා මේකෙන් කියලා කෑ ගහන හැත්තබුරුත්ත ඉන්න රටක ඉතින් මේ ජනතාව අතේ පෑඩ් එක තියාගෙන මාධ්‍ය සාකච්ඡාව තියෙන ගමන් කියනවා පෑඩ් දුන්නාම මේ iPad දුන්නාම මේ ළමයින්ට පිළිකා හැදෙනවා කියලා. පෑඩ් මේක දිහා බල බල. අන්නේ වගේ වංචනික දේශපාලකව මහූපේක මම නැවත අවධාරණය කරනවා. මේ රටට තියෙන ඇමරිකන් උගුල තමයි මර උගුල තමයි ඇමරිකන් පුරවැසියෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ. ජ
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය සාර්ථකව අවසන් වුණා. ඊයේ සහ අද ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්දදායකයන්ට ලබන හත්වනදා දිස්ත්‍රික් බැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් 417,871 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා. ඉන් 659,030 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුසුකම් ලබා සිටිනවා. සියලුම පොලිස් ස්ථාන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නියතාරින්ට තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ අධීක්ෂණ කටයුතු පැවරී ඇති බවින් ඔවුන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබන 4 සහ 5 යන දිනයන්හිද අවස්ථාව සලසා තිබෙනවා. पोलिस निलधारींट तपेल चंदे भाविता किरीम संधाति बेन्ने नोयंबर हतर सह नोयंबर पहाकियन देदिन तपेल चंदे भावितावन अवस्तावन मिलदी पोलिस्तान वित सिद्धीन देकाक पमनक वार्ता विलाति बेनो अध्यापन कलाप कार्यालेट होरोपतान प्रदेशे सिट पौद्गलिक बस्रते किन तपेल चंदे भाविता किरीम संधा गुरु अरुण प्रवाहने करमीन सिटियदी ए बस्रते पोलिस बारेट गत्ता जनाधिपति वरन पनते तीन प्रतिपादनानुव ए संपूर्णेन्म तहनम क्रिया प्रकाश जंगम दुरकतने ආරූපගත කිරීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටගෙන අද ගම්පොළ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන්ම ඉදිරි නඩු කටයුතු ඒ අදාළ නෛතික රාමුව තුළ සිදුවෙන බව සඳහන් කරන්න අවශ්‍යයි. සමස්ත පැමිණිලි 36ක් ලැබිලා තිබෙනවා. නීති උල්ලංඝනයන් 50ක් වාර්තා වෙනවා. සැකකරුවන් මේ වන විට 38ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. දැනටමත් සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්, උපසභාපතිවරයෙක්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වගේම පොලිස් සැරයන්වරයෙකුත් उल्लंघन अभी कोहमारी खरक वटा दिए गिलुना अभी पोस्ट का दम्मा चंदे नो दाई निभा चंदे उबे आई थी आई गला करुणा कल ले स्लोगन ने कहे मत है ना मगिनियन चंदे दान इन चंदे दान चंदे उबे आई थी आई उबे बाले आई उबे हंडाई उबे अनागते आई अनिते का समारुंगी व्यक्ति नो चंदे दाव से काला बाला आई थी वही दिगी ये मैं थी � महता सांप्रदायिक सुपुरुदि खतिरेय पमन लकुणु किरीमें चंदे दांड पुलुवा एक අවලංගුවීමට හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි කතරේ දාලා 1 ඉලක්කමයි 2 3 ලියන්න යන්න එපා. අනිත් එක 1 නොදා 2 3 දාලා වැඩකුත් නැහැ. ඒකින් හින්දා ඡන්ද විතරක් දානවා නම් එක්කෝ 1 නැත්තම් කතරේ. ඡන්දය පැවැත්වෙන දිනේ ඡන්ද දායකින් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙසේ පැහැදිලි කළා.
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ තියෙන ප්‍රතිපාදනවලට අනුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ ඒ ඡන්ද පොලේ සිට මීටර් 500ක් ඇතුළත යම් යම් ක්‍රියාවන් තහනම් කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් ප්‍රචාරක කටයුතු තහනම් කර තිබෙනවා. නමුත් මේ වන විටත් නීත්‍යානුකූලව අවසර ලබාගෙන මීටර් 500 තුළ පක්ෂ කාර්යාලයක් තියෙනවා නම් ඒ පක්ෂ කාර්යාලයේ අදාළ උපමාන අනුව නීත්‍යානුකූල රාමුව තුළ ප්‍රසිද්ධ කරලා තියෙන කටවුට් ආදිය තියෙනවා නම් ඒවා පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. ඒ හැරුණු කොටගෙන මීටර් 500ේ සීමාව තුළ ප්‍රචාරණ කටයුතු එක් රැස්ව සිටීම් සපුරා තහනම් වෙනවා. මාතෘ භූමිය අනතුරේ හෙළන කිසිඳු ක්‍රියාදාමයකට අවනත නොවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් නව දේශපාලන ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් ගමනක් 16 වෙනිදායින් ආරම්භ කරන බවයි. දේශපාලන පක්ෂ 36ක් සිවිල් සංවිධාන 17ක් නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ දේශපාලන ගිවිසුමට අත්සන් තැබුණා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහලේකම් අකිල විරාජ් කාර්යවසම් හිටපු ජනාධිපතිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් අපි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රුවන් රණතුංග මහතා ගිවිසුමට අත්සන් තැබුවා. ජාතික හෙළවරුමය, නව සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ 36ක් සහාය පළ කිරීමේ ගිවිසුමට අත්සන් තැබුවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති අමතිරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දේශපාලනේ මේ සමාජය තුළ ක්‍රියා කරපු අය, ඒකේ භුක්ති විඳපු අය මේ සමාජය ආරක්ෂා කරන්න ඕනේ. අපේ පරම හතුර දුප්පත්කම. ඒකයි අපි නැති කරන්න තියෙන්නේ. ඉතින් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ බලවේග එකතු වෙනවා නම් අපි ප්‍රජාතන්ත්‍රවාදය නැති කරනවා කියලා මුසලීනි වාගේ ඒකාධිපතියෙක් අරගෙන එහෙනම් අපි කියනවා අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. ඒ අපේක්ෂකයා තමයි සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස දිනෝලා මේක තවත් අපි ශක්තිමත් කරනවා කියලා ප්‍රකාශ කරනවා. අපේ වැඩපිළිවෙල තුළ ප්‍රතිලාභ ලැබෙන්නේ රටේ ජනතාවට. පවුල කේන්ද්‍ර කරගත් රටේ පුරවැසි පරපුර ජව සම්පන්න කරන ගමනක් අපේ වැඩසටහන තුළ අපි ක්‍රියාත්මක කරේ. අපේකම රටේකම ගමේකම නගරේකම අපේ සංස්කෘතිය සભ્યත්වයේ සුරකිමින් සීලාචාර ශිෂ්ට සම්පන්න ජන සමාජයක් අපි ගොඩනගා. දූෂණයෙන් වංචාවෙන් හොරකමින් ප්‍රෝඩාවෙන් මුසාවෙන් මුලාවෙන් තොර රටට යහපත් ජනතාවට සෙතක් සැලසෙන රාජ්‍ය සේවයක් අපි ඉෂ්ට කරන්නට බලාපොරොත්තු. අපි හොඳින් හඳුනාගෙන තිබෙනවා ජනතාව ලබා දෙන මේ තාවකාලික භාරකාරත්වය අපි අපේ පනටත් වැඩිය සුරකිමින් ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය ඒ පරම පවිත්‍ර භාරකාරත් අපි හදපත්ලෙම සුරකින්නට සැදී පැහැදී සිටින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් මුල් කරගෙන රටේ සුවහසක් ජනතාවට සෙත සැලසෙන පරාර්ථකාමී රාජ්‍ය සේවාවක් රාජ්‍ය පාලනය අපි දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ රටේ බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් ලබා ගන්නා වූ රාජ්‍ය ආදායම රටේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා අපි කැප කරන්නට ආයෝජනය කරන්නට සැදී පැහැදී සිටිනවා. අපේ ප්‍රධානතම ඉලක්කය මිනිසා ජීවත් කරවීම. අපේ අරමුණ සහ බලාපොරොත්තුව මේ රට සෞභාග්‍ය සම්පන්න සශ්‍රීක වූ උතුම් ගුණධර්මයන් වලින් පෝෂණය වුණු ශක්තිමත් රාජ්‍යයක් බවට බිහි කිරීමයි. අපේ රජය තුළ ජාතික අවශ්‍යතාවය පමණක් කේන්ද්‍ර කරගත් ක්‍රියාදාමයන් අපි ක්‍රියාත්මක කර දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් අපගේ සියලුම ක්‍රියාකාරකම් අපි ක්‍රියාත්මක කරන්නේ රටේ උන්නතිය තකයි. රටක් හැටියට ශක්තිමත් කශේරුකාවකින් ලෝකයක් සමග ගනුදෙනු කරමින් රටට ප්‍රතිලාභ අත්පත් වෙන හැම ක්‍රියාදාමයක්ම ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. මොනම ආකාරයකින්වත් රටට වින කරන, රට පාවා දෙන, අප මාතෘභූමියේ ජාතික අවශ්‍යතාවය කෙලෙසන කිසිම ක්‍රියාදාමයකට අපි අවතීර්ණ වන්නේ නැtei කියන එකත් මේ අවස්ථාවේ සක්සුදක්සව පැහැදිලි කරන්නට කැමැතියි. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීම සඳහා තම පාලන යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විශ්වය පුරා විහිදී ගියා පුදු ජන ජයරාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ ජන හද දිනු මහින්ද නම් උතුම් සොයුර ඇසූරේ ගුණදම් පිරු අභිමන් දරු කෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා බෞද්ධිමට පෙමින් තම ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. මොරටුව ලුණා ප්‍රදේශයේ පැවති මෙම ජන හමුව සනුදාන කර තිබුණේ පොදුජන පෙරමුණේ දේවල සංවිධායක සමන් ලාල් ප්‍රනාන්දු මහතායි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට සහභාගී වී සිටියා. තමුන්වහන්සේලාගේ එදිනදා ජීවිතයේදී බලපාන ගැටලු විසඳා ගන්නට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා අපි. ගුණාත්මක විනයගරුක ප්‍රතිඵල දාගෙන දෙන රාජ්‍ය සේවයක් අපි බිහි කරනවා. එදා අපි අටතේ තිබුණු රාජ්‍ය සේව අපි දක්ෂයින් තෝරගෙන ඒ දක්ෂයින් ඒ තනතුරු වලට යොදලා විශාල සංවර්ධනයක් මේ රටේ ඇති කළේ. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමේ හමුවක් ජාතික මුස්ලිම් ව්‍යාපාරික එකමුතුව සම්මදාන කර තිබුණා. කොළඹ පැවති මෙම හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. යන හැම ප්‍රදේශයකම ජනතාව ඉල්ලා සිටින්නේ ආරක්ෂිත රටක්. අපි තමන්ගේ රැකියාව කරන්නට තමන්ගේ ආගම අදහන්නට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නට සුදුසු පරිසරයක් හැම විටම මේ රටේ පවත්වාගෙන යනවයි කියන එක මම මේ අවස්ථාවේදී සාතික කරනවා. අපි යුද්ධයක් ආරම්භ කරපු අය නෙවෙයි. අපි යුද්ධයක් අවසන් කරපු අය. අපි හොඳ හැටි දන්නවා ත්‍රස්තවාදයක තියෙන ඵල විපාක. මම දැක්කා මේ ත්‍රස්තවාදය අවසන් කරන්නට තිබෙන අමාරු කොච්චර ජීවිත ඒ වෙනුවෙන් නැති වුණාද කියන කාරණය. මගේ පාලනයක් යටතේ කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩ දෙන්නේ නැහැ කියන එක මම සනාත කරනවා. රට ගොඩනැගීම සඳහා වංචාව දූෂණය හා නාස්තියෙන් තොර පාලනයක් අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේ හලාවත නගරයේ පැවති ජන රැලියක් අමතමින්. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ මෙම හමුවට පක්ෂ ක්‍රියාකාරී නැතුළු විශාල පිරිසක් එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අවුරුදු පහ පාර්ලිමේන්තුවකම විශ්‍රාමයට පක්කම් වෙන. ගොවි ජනතාව අවුරුදු 70 75 වෙනකම් වගා කරන තියෙනවද විශ්‍රාමයට? නෑ. අපිට දෙන්න බලය මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටක මුළු මුළුම නතර කරන. ඒ විතරක් නෙවෙයි. හිටපු ජනාධිපතිවරු බලාගන්නේ තාන්දු. අපිට දෙන්න බලේ හිටපු ජනාධිපතිවරු ආණ්ඩුවෙන් නඩත්තු කරන එක මුළු මුළුම නතර කරන. රටක් හදන්න ඕනේ හැම මතක තබා ගන්න. රට දුප්පත් පාලකයෝ පොහොසත්. රට ණය වෙලා පාලකෝ ගිනුම් පිරিলা. එනිසා මේ රට හදන්න නම් වංචාව දූෂණේ නාස්තිතර පාලනයක් වුණත් 78ක් මේ රට හදන්න කියලා ගත්ත මිනිස්සු රට වත්තලා හාන්සි කරවලා තියෙන්නේ. හදයිද මේ අය රට? නෑ මේ අයට මේ රට හදන්න බෑ. මෙරටේ ජනතාව දේශපාලන වේදිකාවට කන් දෙන්න පටන් ගන්න තියෙන්නේ. එළ වෙන කිසිවක් නිසා නෙමෙයි. මේ රට ගොඩනගන ඇත්ත ජාතික වැඩපිළිවෙලක් අපි හදුවා. ඒ ජාතික ජනබල වේගය මේ ජාතික ජනබල වේගය ඉදිරිපත් කරපු වැඩපිළිවෙල මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කොහොමද සකස් වෙන්නේ? ගොවියන්ට කෘෂිකර්මාන්ත ඇතුලේ කොහොමද පහසුකම් ටික ලැබෙන්නේ? මෙරටේ තරුණයන්ට රස්සාව ටික කොහොමද ලැබෙන්නේ? කාන්තාවට කොහොමද නිදහස ලැබෙන්නේ? ඒ ඇතුළු පරිසරය, ජාතික සමගිය මේ සියලු ශේෂ්ඨ කොහොමද රට ඇතුලේ ගොඩනගන්න ඕනේ කියන ප්‍රතිපත්ති අපි හදලා තියෙනවා. ඒ හදපු ප්‍රතිපත්තියත් එක තමයි අද ජාතික ජනබල වේගය මෙරටේ ජනතාව මුණ ගැහෙමින් ගියක් ගියක් දාන යන්නේ. ඒ යනකොට රටේ මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් පිළිබඳ සිහිනයක් දැනලා තියෙනවා කියලා අපිට පේනවා. සෑම ශ්‍රේෂ්ඨයක් සම්බන්ධයෙන්ම අධ්‍යක්ීම් ඇති අයකු රටේ ජනාධිපතිවරයා බවට පත්ව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර පැවති රැස්වීමකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
දක්ෂකම තමයි ජනතාවගේ රීරිමාංශ උරාබොන් නැතුව ජනතාව තලාපෙලන් නැතුව භාණ්ඩාගාරය පුරවන්න සමත් කෙනා තමයි මේ රටේ පාලකයා බවට පත් වෙන්නට ඕන. බෙදෙන එකම නෙමෙයි වැඩේ. අන්නේ භාණ්ඩාගාරය පුරවනකොට සාධාරණව බෙදෙන කෙනා තමයි රටේ සාධාරණ පාලනය ගොඩනගන්නේ. कृषि कर्मांत आर्थिक विदेश प्रतिपत्ति जाति आरक्षा जाति समय अध्यापन सौख्य मे आदिशियल विशेष संयुक्त अवबोध मेरटे जनाधिपति दूर पत्न ओण बंडार नायक अगमत्म श्रीलंका निधास पक्षे हेदुवे संघ वेद गुरु गोवि कमकर पंचमहा बलवेगय पेरटु करगिन हवै राजपक्षेला श्रीलंका निधास पक्षेट संघ वेद गुरु गोविकाम करु वेनुवट हुरु मिनीमरुवो दूषितयो वंचाकारयो अपराधकारयो स्त्री दूषकयो अरगिन आवा अद श्रीलंका निधास पक्षय विनाश करन्नट वग कियन्न ओन मे राजपक्षला अमेरिका गेविसुमट एलबेन्ने पार्लिमेंतु अनुमतियकिन पमनक बव नियोजमात्ते नलिन बंडार महता पवसनपा एहिदी विनिविध भावेन कटियुतु करन बवई अद पेवति माध्य हमुवकदी ए महता वेडिदुरटत् किया सिटी अमेरिकानु गण गिवसुम पार्लिमेंटुट इदिरिपत् कल्ला पार्लिमेंटु अनुमतियेन तमयि ए गिवसुमट एलमेन्नो नम् एलबेन ए निसा ए संधा बोहोम विनियुद भावयेन कटयुतु करन्न अवस्था उदा करला दीला तियेनवा मेक ओय कियन विदिये इडं अक्कर लक्ष गणन् अमेरिकावट देनवयि कियन कतंदरे पट्टपल बोरुवक् एहेम कोहेवत् ए गिवसुम वल नैह मेक सामान्ययेन अर हेमदैम कियन अमेरिकानु बेरियेट तडिबाना वगे कतंदरयक् एहेम गिवसुमेन मुकुत् नैह ए गिवसुम संबंधव विनियुद भावयेन कटयुतु करला पार्लिमेंटुवे बहुतरयकिन तमयि मे गिवसुम सम्मत करन्ने ए निसा काटवत् कलबल वेन्न ओन कारणयक् श्रीलंका निधास पक्षे हा श्रीलंका पोदुजन पेरमुने पलात पालन आयतन नियोजितयन्गे सहभागित्वयेन राजगिरियेदी माध्य हमुवक् पवैतुना एहिदी पलात पालन आयतन नियोजितयो किहिप देनेकु मेसे अदहस दैक्वा ईये कोलोन्ना वासने तिब्ब රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ආපු රැස්වීම ඉතින් ඔය ඌ කියන එක අතීතයට ගියාම ඔයක අතීතයේ ගෝත්‍රිකයන්ගේ ක්‍රමයක් ඉස්සරහ ඉතින් ගෝත්‍රිකයෝ දුර බලන්න ගෝත්‍රිකයන්ගේ සංවේදනය වෙනුවෙන් කරපු කාරණාව ඒක බල්ලගේ නරියගේ වෙච්ච සිද්ධිය දාමයක් තමයි අපි මේ තම සමාරු අරන් එන්නේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බා නමුත් අපි දැන් ඉදිරියේදී අපි සංදානගත වීම තුළ අපි බලාපොරොත්තු වෙනවා වැඩ කරන රටක් සහ වැඩ ගන්න පුළුවන් නායකයෙක් සමග මේ රට සංවර්ධනය කරා යෑමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන් හැටියට අපි බලන්න ඕනේ රටක පත්වෙන නායකයෙක් රටේ අනාගතය ගැන බල්ලා ගන්න තීන්දුව తీරන මොනවද රටේ අනාගතය කොතනටද යන්නේ කියන දේ තමයි අපි බලන්න ඕනේ මව්වරු හැටියට අපි කැමතියි අපේ දරුවන්ව මේ රටේ රඳවා ගන්න
එහෙමනම් ගම දියුණු වෙන්න ඕනේ නගරය දියුණු වෙන්න ඕනේ රැකියා අවස්ථා ඇති වෙන්න ඕනේ ව්‍යාපාරික අවස්ථා තව තව වැඩි වෙන්න ඕනේ එහෙම වුණොත් තමයි තරුණ පරපුර මේ රට තුල අපට රඳවා ගන්න පුළුවන් වෙන්නේ වාමවාදී දේශපාලන තුල ගම සංවර්ධනය කරන වැඩපිළිවෙලත් එක තමයි අපි කටවද නැවත වතාවක් අවබෝධ කරගන්න තිබෙනවා අපේ වැරදි නිවැරදි කරගනිමින් ශක්තිමත් වූ ඡායයක් ඔස්සේ වාමවාදී බලවේගය එකට එකතු වෙලා මෙවර ජනාධිපති වර්ණයේදී ඒ ඡායග්‍රහණය සපත කරන්න පෙළ ගැහිලා ඉන්නවා ඒ ඡායග්‍රහණය ගම්මට්ටමට ගෙන යන්නට අපේ ශ්‍රී ලංකා නිදාපක්ෂි සංවිධායකවරු හැටියට අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ රට තුල ක්‍රියාත්මක වන දෝෂණේ සහ වංචාව වැළැක්වීමට විශේෂ බලකායක් නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළොන්නාව උමකිලිය ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ දෝෂණේ වංචාව පිටු දකින රජයක් 16 වෙනිදා නිර්මාණය කරන බවයි. 2015 දී කොළොන්නාව ජනතාව හංසයට කතිර ගහලා අපිට පාලන බලය ලබා දුන්නයින් පස්සේ තමුන්නාන්සලාගේ කතිරේ ගෞරවය අපි රැකලා තියෙනවා. හොරකම් කරලා නැහැ, මිනිහි මරලා නැහැ, කුඩු විකුණලා නැහැ, ඉඩම් ගොඩ කරලා නැහැ, කිසිම දූෂණ වංචාවකට සම්බන්ධ වෙලා නැහැ. සජීව ප්‍රේමදාස මැතිතුමා රට පුරාම වැඩ කරන වගේම කොළොන්නාව ආසනයට අපි රුපියල් මිලියන 25000ක් ගෙනල්ලා මේ පෞගේ අවුරුදු පහේ සංවර්ධන වැඩ කටයුතු ගණනාවක් ආරම්භ කරා කියන කියන්න ඕන. කොළොන්නාව ගැන හිතුවේ අපේ ආණ්ඩුව පමණයි. මේ කාලෙදි ගෝඨාභය රාජපක්ෂ මෙහාට ආවද? මහින්ද රාජපක්ෂ ආවද? කවුද ආවේ රාජපක්ෂ? එක්කෙනෙක් ආවද? එහෙනම් කොහොමද එයාට බාර දෙන්නේ? මේ රටේ ණය බර ඇති කරපු ගෝඨාභය රාජපක්ෂට ආපහු මේ රට දීලා මොකද්ද මේ ප්‍රදේශයට කරන්න ඉන්නේ? තමන්ගේ අනාගතේ නැති කරගන්නවද? මොනවාද කරන්නේ? ආපහු පොලිසිය දාලා හමුදාව දාලා ගොල්ලෝ ගෙවල් වලින් පන්නලා දා. අන්න ඒකයි කරන්න ඉන්නේ. මොකද්ද ගෝඨාභය රාජපක්ෂ කොළොන්නාවට දුන්නේ? කොළොන්නාවට දුන්න කුණු කන්දක්. අපි ඒ වෙනුවට කොළොන්නාවට අලුත් නගරයක් ලබලා දෙනවා කියලා කියන්න කැමතියි. දූෂණේ වැළැක්වීම උදෙසා ජනාධිපතිවරයා හැටියට විශේෂ බලකායක් අපි නිර්මාණය කරන. මේ රටේ සියලුම ආයතනවලට යොමු වෙලා ඒ සියලුම ආයතනවල යම් යම් අකටයුතුකම් සිදු වෙනවා නම් දූෂණ වංචා හොරකම් සිදු වෙනවා නම් ඒ සියල්ලක්ම හොයලා බලලා ඒ වංචාවට ලක්ුණු ඒ දූෂණේ ලක්ුණු දේශපාලකයන් සහ සෙසු අයව නීතිය හමුවට ගෙනෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. හොඳට මතක තියාගන්න මිත්‍රවරුනි 16 වෙනිදාට නිර්මාණය වෙන්නේ දූෂණේ පිටු දකින්න රජය. අපේ රජය තුළ හොරුන්ට වංචාකාරින්ට රටේ ජාතික සම්පත ජාතික දේපල අවභාවිතා කරපු කණ්ඩායම් වලට රාජ්‍ය ආයතන සූරා කාපු අයට ඒ වගේම රජයේ අරමුදල් වැරදි විදිහට පරිහරණය කරපු අයට කිසිම ඉඩක් නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. අපි සුපිරිසිදු ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ. අපි අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ. අපි අලුත් ගමනක් මේ යන්නේ. හොඳට මතක තියාගන්න සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා හැටියට පත්වීම් ලබා දෙනකොට දූෂණ වංචා හොරකම් වලට සම්බන්ධුණු කිසිම කෙනෙක්ම මගේ අත්සනින් මම පත් කරන්නට කටයුතු කරන්නේ නැතේ කියන එක මම මේ අවස්ථාවේ අවධාරණය කරන්නට කැමතියි. ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වුණා. වේදිකාව සිනමාව මෙන්ම පුංචි තිරය තුළින් තම සහජ රංගන කුසලතාවන් එළිදැක් වූ ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වන විට 71 වන වියෙහි පසු වුණා. 1943 වසරේ අප්‍රේල් 6 වනදා නාරහේන් පිටදී උපත ලැබූ කළුආරච්චි මහත්මිය වේදිකා නාට්‍ය සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය තුරින් තම දක්ෂතා එළිදක්වමින් සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ජනප්‍රිය කලාකරුවෙකු වන ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳ වන ඇය රංගන ශිල්පිනී අමා විජේසේකර මහත්මියගේ මෑණියන් වනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා නව දුම්රියක් අද දහවනේට එක් කෙරුණා. දෙනුවර මැණිකේ යනුවෙනුයි එනම් කරැත්තේ. දෙනුවර මැණිකේ නව දුම්රිය දහවනය සිදු කෙරුණේ උත්සවාකාරයෙන්. කොටුව දුම්රිය ස්ථානයේදී මෙම උත්සවය පැවැත්වුණේ අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. චීනයෙන් ආනයනය කළ S-14 බලවේග දුම්රිය කට්ටලයකින් හෙබි මෙම දුම්රිය ආසන 450කින් සමන්විතයි. ප්‍රථම පන්තියේ මැදිරි වායු සමීකරණය කර තිබෙනවා. දිනක් හැර දිනක් පෙරවරු 6:45ට
කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය බදුල්ල බලා දහවණය කිරීමට නියමිතයි. අලුත් දුම්රිය කාපයක බදුල්ලට අපි අද පටන් ගත්ත බස් ගමනවලට අපි විශාල වැඩ කොටසක් පහුගිය කාලේ කරලා තියෙනවා. ඉතින් ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල තමයි ඉතින් මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අපිට ප්‍රශ්නයක් වෙලා තිබුණා උඩරට යන දුම්රිය මැදිරි වලත් එන්ජින් වලත්. හැබැයි ඒකේ අද එක ප්‍රශ්නයක් අපිට निराකරණය කරන්න පුළුවන් වුණා. උඩරට දුම්රිය මාර්ගය සඳහා නවීනතම දුම්රියක් අද දින ලබා දීමට හැකියවීම පිළිබඳව වර්තමාන අමාත්‍යවරයාත් මමත් දෙන්නම ඉතාමත්ව සතුටු වෙනවා. බදුල්ල කියලා කියන්නේ සංචාරක ව්‍යාපාරය ඉතාම ඉක්මනින් දියුණු වෙන කලාපයක්. ඒ නිසා විශේෂයෙන්ම ආදායම් උත්පාදනයේ සඳහාත් සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහාත් බදුල්ලට යන ජනතාවට සුවපහසුව ඇතුව ගමනාගමනය කිරීම සඳහාත් මේ ඉවහල් වෙනවා. එසමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. අපගේ මීළඟපත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk